మోమురు వెల్ల ఏమత్ నెత్నం పేర వెల్ల ఎల్ల వీటిలో తీర్నే బదుల్ల నూరే లేది శ్రీక మాయమట సమీప ఊవ పర్ణగమ ప్రాదేశీలేకం వసమి మే దియల్ల లంకావే పలలిన్ వెడిమ దియల్ల లెసన్ సెలకిన వెలిమట సిట కిలోమీటర్ పహలవాక్ పవన పేర వెల్ల గమ్మానే సీతా ఎలి కంద పొల రక్షితే మే సుందర బోమురు వెల్ల పీటిల దియన మహవెలి గంగావే తవత్ అతు గంగావక్ లెస్ సెలకిన దుగ్గల ගඟහා ගල් තලාවේ කොටස් හතරකට බෙදී ඇද හැලීම තුළින් මෙම දිය ඇල්ල නිර්මාණය වෙලා තියෙනවා. ඇල්ලේ උස මීටර් 50ක් වන අතර පළල මීටර් 20ක් පමණ වෙනවා. දිය ඇල්ලෙන් පහළ කොටස උමාවය ලෙස හැඳින්වෙන බව මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙනවා. ඔබ මහනුවර සිට මෙහි පැමිණෙන්නේ නම් නුවර එළිය හරහා වැලිමඩ කොළඹ එන සිට අය බණ්ඩාරවෙලට පැමිණ එහි සිට වැලිමඩට මුලින්ම පැමිණිය යුතුයි. වැලිමඩ නගරයේ සිට උඩුබාවර හරහා බෝඹුරු ඇල්ලට බසයක් තියෙනවා. ඔබ ඔබේම වාහනයකින් පැමිණෙන්නේ නම් වැලිමඩ සිට ඌව පර්ණගම මාර්ගයේ අඹගස් දුව හන්දිය හිඹිලිය ගාමඩිල්ල මුදනාව හන්දිය පසුකර කිලෝමීටර් 11ක් පමණ ගිය විට බෝඹුරු ඇල්ලට යන අඩිපාර හමු වෙනවා. ඔබ මේ ඇල්ලට යන්නේ නම් ගම්වැසියන්ගෙන් ඒ සඳහා විස්තර අහගෙන යන්න. අඩිපාර දිගේ කිලෝමීටර් 2ක් පමණ ගිය විට ඔබට මේ දිය ඇල්ල හමු වෙනවා. දිය ඇල්ලට යන මාර්ගය අවට සුන්දර කෙත්වතු හා තුරුලතා වලින් ගහණය වෙලා තියෙනවා. මෙම ගමන් මගේ කූඩැල්ලන් බහුල වශයෙන් ඔබට දැක ගන්න පුළුවන්. ජෛව විවිධත්වයෙන් අනූනම මෙම පරිසරය ඉංග්‍රීසි සමයේ සතුන් දඩයම් කළ බිමක් ලෙසද හඳුන්වනවා. ඇල්ලේ හඬ විශාල අතර එයින් නැගෙන පින්න මීටර් 30ක් පමණ ඇතට විසිරෙනවා. ඇල්ලට පහලින් ඔබට දිය නෑමට සුදුසු තැනක්ද තියෙනවා. බොම්බුරු ඇල්ලේ ඉහළ මීදුම ගලන විට ඇල්ල තවත් සුන්දරයි. ඇත්තෙන්ම මේ දිය ඇල්ල දිහා කොතරම් බලා සිටියත් කාටවත්ම එපා වෙන්නේ නෑ. ඒ තරම්ම මේ දිය ඇල්ල චමත්කාර ජනකයි. එකල දෙවන රාජසිංහ රජු ඇතේ ගුහා බැඳුම් ජනප්‍රවාදයක් මේ ඇල්ල පිහිටි ගම් වටා කතාමාලාවක් කියවෙනවා. කෙසේ වුවත් අදටත් මේ දිය ඇල්ල ලංකාවේ බොහෝ සංචාරකයන්ගේ සිත් ඇදගන්න අසුරු දිය ඇල්ල. බොහෝ දෙනෙක් මේ බොම්බුරු ඇල්ල බැලීමට යන නිසා සුන්දර පරිසරයක් විනාශ වෙමින් පවතින බව අපිට අසන්නට ලැබුණා. ඒ නිසා ඔබත් මේ සුන්දර දිය ඇල්ල බැලීමට යන්නේ නම් ඒත් ඒ අවට තිබෙන සුන්දර පරිසරය විනාශ කරන්න හිතන්නවත් එපා.